වත් අපි සම්බඳ වන්නේ ශාක්‍යාව ලෝකනය සමග මේ ශාක්ක්‍යාවලෝකනය සෙනසුරාත දවස්සේ. ඔබට අපි ලංකරන්නේ ධර්මයක් සමගතිබෙන සම්බන්ධී කරණය, ශාක්‍යාව ලෝකන තුළ බුදුරජණන් වහන්සේ කෙරෙහිතිබෙන අප්‍රමා, ගෞරවයෙන් යුතු ඔබේ හදවත එතුළ තවදුරටත් වැඩිදියුණු කරන්නට. උපන්ආ වූකුසල්, අභිවර්ධනය කරන්නට වැඩිවර්ධනය කරන්නට ශාක්‍යාව ලෝක නේදී අපට හැකියාවක් ලැබි ලතිබෙනවා. ඒවගේ සාමාජී අර්ථය තුළදී වත පිළිවෙත සිදු කරන ශ්‍රාවකයන්ටය නිමරදිව කරන්නට මඟ පෙන්වේ ශක්ක්‍යාවලකනේදදි ලබායනවා. එවගේ බදුජණන් වහන්සේ කෙහි අප ප්‍රමාණ ෞරවයෙන් සිදු කරන්න වූ පුුණ්්‍ය කටයුතු. කොහොමද අවබෝධෙන් යුක්තව සිදු කරන්නේඒ කියන කාරණය පිළිබඳව අනුශාසන ලබාතිනවා. එවගේ හිත කය වචනය තුන්දුර සංවරගත්තු බුද්ධ ශ්‍රාවකයේ එමනත් බද ග. ඇති මිනිසෙකු බි කරන්නට තුලින් සමාජයට ආදරේ දයාව කරුණාව නතන් සතර බ්‍රහ්ම විහරණයන් සමාජගත කරන්න ශ්‍රාවකයන්නේ දියට අනනුත් සනසවා රටත් සනසවා තමන් ගීතත් සනසවා ගන්නට හැකි උත්තම මිනිස ගොඩන ගන්නට අවසේ මාර්ග්‍යයායි ශක්ක්‍යාව ලෝකනයේ දී පිියඔබට පෙන්නුම් කරමින්සෙටන්නේ ක්්‍යාවලෝකනයේ නැවත ඇරැඹු තුනරුවන් සරගේ ශ්‍රාවකය පිබඳවන තෙරුන් සර ගේ ස්්‍රාවක, පිළිබඳව අපි පතා ා කරමින් ට ඒ සඳ යොමු න්ට ස ද හ ර පි. හාසික கூූරගල සංවර්ධන කටයුතුවල වේගවත් භාවය වැඩිදියුණු කළ යුතු කාලයක් තවමාසෙක හමාරකින් එලබෙන වෙසක් පුර පසුළොස්ොක පුොහෝදිනයට මේ පුුණ්්‍යභූමිය බොම රමණීය වූ පුුණ්්‍ය භූමියයක්ට ලෙස ඉදිකොට අවසන් කළයතුයි ඒ රාජ්‍ය වෙසක් උත්සවය යිතිහාසික කූරගල පැවැත්වෙන නිසා එවෙනුවෙන් අමහා සෑකර්මාන්තයේ අවශ්‍ය වටිනාාවූ අවස්ථාවන් වෙනුවෙන්ඒවගේ හිට සමගාමීම විහා රස්ථානයේ සෑම ස්ථානයකම සිදුවෙන්න වූ ඒ සංවර්ධන කටයුතු වෙනෙන් දායක ව. ඔබ අපේ ස්වාමීන් වහන්සිර ලබාදෙන්නේ මහාශක්තියගේ සඳහ තවත් විශ්චර දෙෙනගෙන එක යුතුවලට දායකවෙන්නට අරාධනා කරන පිින්දුව එකයි එකයි හැත්ත තුනයි, හැත්ත තුනයි, හැත්ත තුනයි එක බිඳුව එක එක හැත්තතුනයි, හැත්ත තුනයි හැත්තතුනයි එක දුරකතනන්ගේට රුක්ෂන් කතා කරලා විස්තර දෙනගන්න ඔබට අරාධනා කරමින්, අපි හමුදුරුවණ දැ එකොට අපි බුද්ධන් සරණන් ගච්චාමිල බුදුන් සරණයනවා. දම්මන් සරණන් ගච්ඡාමිකර ධර්මය සරණයනවා. වඩිම සංන්සරණ ගච්චාමි කෙලා මහා සංගරුවනිසාරණය නමේ අතර. යම් කෙනෙකුගේ ඔළුවට නැගුණොත්තහෙම එතකොට මේක අන්තවාදී ගමනක්නේ. ඒ අනුවන අපි හැඩින්නේ. එතකොට අපි ඒ සරණය ඇම තුළ අපට නිදහසක් නැතිද. ඒ කියපු විදිහටම ඒ කරන විදිහටම ඒ ගෞරවයෙන් පමණමද අපට ධර්මෙන් සරණ ලැබෙන්නේ. ඉන් එහාගිය ක්‍රමවේදයක් නිහස ෞද්ධයායට තකොට නැද ෞද්ධයොත් එතකොට හිර වෙලාද. හැබ බදුරජාණන් වහන්සේ කීරතින්නේ ඒහි පස්සිකෝ ඇවිත් බලන්න කියනෙ පමණයි. මේ තුළ ෞද්ධයා කොටු කර ගැනීමද සිදු කරන්නේ ම බුදුරජාන් වහන්ේ. ර්ම සංගයා කියන මේ උත්තරීතර වූ රාමුවට හිරකරලා වෙනතකට යන්න තිබෙන අවස්ථ හුරාලිීමදම මේ කරන්න කලලාම් කෙනෙ කිතුවත්තෙම් ඒමිති්‍යයාදෂ්ටයට පට අනවථාව අවරුණ එතාම හොඳ ගේැ ප්‍රශ්නයක් ඇහවේ යකොට බුද්ධාදි අයටතැන්හි සැකේ නැතිවෙන්ට ඕන පළම මේ සම්බුද්ධ ශාසනයටයේද පිහිට යුතු ධර්මතාවයක් තමයි විජගිච්චාව කෙනෙක නැති කරගන්න ඕන. සැකේ කියක නැතිකර ගන්නවන. වැට බුද්ධා දයටටතැන්හි සැකේ බුද්ධ දම්ම සංගකින සැකේ බුද්ධ තෙරුවන් කරී තිනෙන සැකේ මේ යන් අදවශයෙන් භාගවිතතුන් වහන්ස දේශනා කරනවා. ොට යමයෙකුට මේ බුදුරජාණන් වහන්සේ සරණෑමෙන් ලැබෙන විපාකය තුළ පිළිබඳව සැකයක්ත් තියෙනවා නම්ම ඔහු බුදුන්ර බුදුරජාණන් වහන්ස සරණයන්ට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්ස ඒ අපි පරමයම වරුණු කිව පලවෙනි සාකච්ඡාවිදීම? බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනගන්න ඕනේ. ගුණ වශයෙන් හඳුනාගත්ත හැම තමයි උන්වහන්ස තින ශ්‍රේෂ්්‍රතය උත්තරීතරත්වය සහ උන්වහන්සේ ශ්‍රේෂ්්‍ර බුදුගුණ කදම්බ අපිට අවබෝධ වෙන්නේ සද්ධර්මය ගුණවසයෙන් හඳුන ගන්නවන දහම කොයිවාගේ එකක්ද, දහම අපි පමුණුවන සොගතිය මොකද. දහමින් අපිට ලැබෙන ප්‍රතිපාලය කවරේද කියනක පිළිබඳු අපිට අවබෝධයක් තියෙන්ට ඕන. සංගයා කියන්නේ කවුද කියන එක අවබෝධයක් අපිට තියෙන් ඕන. එම තිය එහෙම ඇතිකරගෙන සරණ ගියෝතින් විතරමයි? අපිට මංහිතන්නේ මහත් වූ කුසල විපාකයක් ලබාගණ්ඩ පුළුවන්කම තියෙන්. රැකවරණයක් තියෙනවයි කියලා දැනෙන්. එනිසා පි තෙරුවන්සරණ යන්න ඕනෙ කොතනවත් හිරවෙන් නැනෙවේ. හිරවෙච්චි සසර හිනත්තං නිරවුල් කරගන්නසා නිද්දහස්සෙන්ට ඇබි තෙරුවන්සරණයන්නේ. ඒවන් අචින්තියා බුද්ධ බුද්ධදම්මා අචින්තියා අචිින්තියේ සු පසන්නානං විපාකෝහෝති අචින්තියියෝ. භාගිතුන් වවහස දේශනා කර නේමයි. ඒවන් අචින්තියා බුද්ධා භාගිතුන් වහන්සේගේ බුදුගුණේ අචින්ත අචිින්තියයි. ගැනෙ උන් සීමාවක් නෑ සීමමාමායිමයක් නෑ අචින්තිනිය වෙන සේක බුද්ධදම්මා අචින්තයාව සංගයාගසාහ සංගයාගේ ගුණ අචින්තයයි. අචින්තයෝතු පසන්නා නං විපාකෝහෝතු අචින්තයෝ. ඒ අචින්තයෝූ ගුණක සමුදායයක් යෝයි යුත්ත බුදුරජාණන් වහස සරණ යනවන. අචින්තයෝූ ස ගුණ සමුදායකෙන් යුත්ත සී ස අද්ධර්මය සරණයනවන. අචින්තියෙන් වූ සංගයා ගුණ සමුදායෙන්හිත සංගයක් සරණ යනවන විපාකෝහෝතතිය අචිින්තයෝ. ඒකින් ලැබෙන විපාක්‍යත් අචින්තියයි අප්‍රමාණයි. එතකොට අපිට තියෙන්න ඕනෙ ජීවිතේ අපි කරන දේ පිළිබඳව විශ්වාසයයක් තියෙන්න්නවනවරුණ. වරුණ කියන ප්‍රශ්නය යමෙකුගේ හිතට එනකොටම ඒ හිතට ඒවගේ සිතිවිල්ලක්ෙන්ට ප්‍රධාන හේතුව තමයි තෙරුවන කරෙහි විශ්වාාසය නැතිකම. ඒ පිළිබඳව තියෙන, විශ්වාසය නැතිකම එතට විශ්වාසය නෑ කියන්නේ සැකේ තියෙනම්. සැකේ තියෙනවයි කැනෙ විචකිච්චාව තියනවා. විචිච්චාව තියෙනවා කැනෙ සම්ියත් දුෘෂ්ියයට පත්වෙලා නෑ. ඔහු අවිද්‍යාව විද්‍යාව කියන්නේ දැනීම. අවිද්‍යාව කියන්නේ නොදනීම. එතකොටට සැකේ තියන්නේ විද්‍යාව තුළද වරුණ අවිද්‍යාව තුළද. අවිද්‍යාව තුළයි. එතකොට අවිද්‍යාව කියන්නේ නොදනීම කියනෙ එක දන්නේෙ නෑ කියෙනෙ එක. එතකොට විද්‍යියාව කියන දැනීම කියන්නේ සම්ියත් දෘෂ්ටික භාාවයයි, අවිද්‍යාව නොදනීම කියනෙ මිත්්‍යා දුෘෂ්ටික භාාවයයි. එතැකොට ඒ වගේ සිතිවිල් ලක් සිතට එනකම ස මිත්‍යයාා දුෘෂ්ටික මතයක් වෙනවෙනි අපි පළමුවීම කරන්න ඕන්නේ සීීමාවලට හුරුවෙන්න්න ඕන්නෙ නෑ කොටුවවෙන්න ඕනෑ. අම්ම අතෙරුවන් සරණගයා කියලා මන්තෙරුවන් සරණයන්න ඕනෙත් නෑ. රන්සරණ යන්ටකිව නිසා තෙරුවන්සරණ යන්ට ඕන්නෙත් නෑ. ඥාතිෝයාලුව තෙරුවන්සරණ ග්‍යාතයෙන් නිසා තෙරුවන්සරණ යන්න ඕන්නෙත් නෑ. තම තම නැන පමණින් දනගෙන, තම තමන් තමන්ගේ නුවනිින් ඒ බුදුගුණයන් තේරුම් ඇරගෙන. තම තම තමන්ගේ නුවනින් ප්‍ර්‍යක්ෂකර සද්ධර්මය ගුණේ අඳුනගෙන. එයින් ලබෙන කොසර විපාක පිළිබඳව අවබෝධකට පත්වෙලා, සුකිය ඥානයෙන් අවබෝධයට පත්තලා තෙරුවන්සණය යෑම තමයි වටින්නේ කෙනෙක බුදු හාමුදුරු දේශනා කර. අන්න එනිසා තමයි මංකිවේ කියන්නම් පලියට කිව්වට හාමුදුරුව වැැඳගන්ට නමස්කාරක කියන්න කියලා බුද්ධන්සරණන් ගච්ාමික අද්දි. අනිත්මිනිසුත් බුද්ධන්සරණන් ගච්චාමි කියලා. ඒ කියන පලියට කිව්වා කියලා. තිසරණේනන් සම්පූර්ණ වෙන්නේ නෑවරුණ. එකනෙ බෞද්ධෝනන් ගිරව්වගේ කියවන ක න මේ බෞද්ධම කියන්නේ. අවබෝධයෙන් කියන්න ඕන. පිරිතක් කිව්වාත් පිරිතක් කිව්වත් ගාතාවක් කියලා වන්න ගන්ද ගුණෝපේතන් ඒතංකුසුම් සන්තතිංකද්දිි. ඒ අපේ හිසිතටන්ඩ ඕන වර්ණෙන්ද ගන්නෙන්ද යුත්ත ඒතංකුසුම සන්තති මේ මල්ඩමිට පූජයාමී මොනින්දස්ස බුදුරජාණන් වහන්සේට පුදමි ශරීපාද සරෝර් වෙ ශ්‍රීපාද පත්න යුත්මයට මේ මල්ටික පූජාකරෙමි. ම බද්ධං කුසුමේන ේන පුං්ාන මේ තෙන ලබානි මොක්කං. ඒ යැන ඊගවටයාගේ සිතටෙන්ටෝනෑ පූජේමි බුද්ධං කුසුමේන නේන මේ මල්මිට මේ කුසුමේන නේන පූජේමි බුද්ධං. බුදුරජාණන් වහන්සේට පූජාකිරීමෙන් ලැබෙන කුසර ශක්තිය. පූජයෙන් බුද්ධං කුසුමේ නේන පං්ේන මේ තේන ලබාමි මොක්කං. ඒ පිනං මේ තේන මට ලබාමි ලැබේවා මොක්කන්ඩිවන පුප්පම් මලායාති යතා ඉදම් මේ මේ මල්මිට යම්සේ පැර පරවෙන්නේද කායෝ තතායාති විනාසභාවන් මගේ කයත් විනාසස් ස්වභාවිට පත්ේ නවා ඉතිං ඔය අවබෝධය නැතුව මල් ගොඩ ගැහුවත් වැඩක් නෑ ඔය අවබෝධය නැතුව කොච්චරමල් පිදුවත් වැඩක් නෑ එනිසා යමකුට සිතුවිල්ලේ බුදුරජාණන් වහන්සේට මල්මිට පූජාකර දිතියෙන් ඕනෑ වර්ණ ගන්ද ගුණෝ පේතං වර්ණයෙන්ද ගන්නේ ගන්ධයෙන්ග ගුණයන්ගෙන් උපලක්චිත්ත වූ. ඒතන් කුසුම සන්තතින් මේ මල්මිට කුසුම සන්තතින් මේ මල්මිට පූජයාමි මුනින්දස ශරීපාද සරෝරයේ. භාගතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මකමල් අභියස පූජා කරමිින්. පූජයමි බුද්ධන් කුසුමේන නේනේ බුදුරජාණන් වහන්සේට මල්පිදූ පිනෙෙන්. පුං්න්නේේන මේ තේන ලබානි ොක්කං. ඒ පිනෙන් මට නිර්වාන ශ්‍රේ ශක්ෂාත් කරගණන්ට හි තුවාසනා වේවාස කියල අවබෝධිතියෙන්ටඕන එතනම අනිත්‍යසිහිපත් කරනවා පුප්පම්බිලායාතියතායි දම්මේ කායොතතාඇති වනාස භාව මගේ ශරීරත් විනාස් භාවිට පත්තෙනවා එහෙමනැතව වරුණ මෙන්න බුදු හාඳරණේ මල් මෙන්න මංවැන්දා කියලා ගියා කියලා අපිට ඒ කුසර ශක්තය ජනිත කරගට හැකියාවක් ලැබෙන් එන්නේෑ. භාගිතුන් වහන්සේ ළඟට ගලා බුදුරජාණන් වහස ළඟටිව බුද්ධ පූජාවත්ති යද්දී ගිරේ එක් වගේ ලස්සට රන්නම්පාටිංක් කොලන්න බෝධිය නිල්ලුවන් හ කියනවන් එහෙම හරිියන්න නෑවරුුණේ. මේ මහබෝ හාමුදුද්‍රෝකයනෙ මාගේ තතාගත සිද්ධාර්ථ බගවත් ගෞතම සම්මියයක් සම්බුද්ධ සරෝච්චන් වන්සේ. එදා සවමරුම් පරදවන මොහොතෙඋන් වහන්සේගේ තනි නොතනයට ලඟින් හටිය මොහම් බෝ හා මුද්‍රරෝමයි. භාගතුන් වහන්සේගේ නෙැත්තු සංගල්ලිං අනිමිස ලෝචන පූජාවෙන් සතියක් ලබපු මහබෝ පරම්පරාවෙගෙන බෝ හාමුදරෝමයි. ජීවමාන බුදු හාමුදරෝ හැටියට දෙවමම් බුදු හාමුදරුවෝ හැටියට මගේ බුදු හාමුදුරෝ පුදන්නට අනුදනවදාළ බෝ හාමුදරෝයිේ ඒසා මේ බෝ හාමුද්‍රෝක යන ජීියෝමාන බුදු හාමුදරෝමයි අන්න එහම ප්‍රාාව ච සි. ඉල්ල සජීවී කරන සිතුවිල්ලක් එන්නේ නැතුවවරුණ, කොච්චට ගාත කිව්ුවත්, කොච්චර බුදු සරණගියාත්, කොච්චට දහම් සරණ ගියත්, කොච්චට සගුන් සරණ ගියාත්, ඒ කියන වචනයට ප්‍රාණවාචි බවත් දෙන්න ඇතුව හදවත තුළ. ඒ කියන වන හදවත තුළ ක්‍රියාවෙන් ඔප්පු වෙන්නේ නැතුවේ තුළ විශවාසයක් ඇති කරන්නැතුව. කොච්චර සිෙරුවන් සරණගියත් පුද පූජා තිබ්බත්. එකක ජීවිතයට යහපත්ත පිණිස පවතින්නේ නෑවරුණ. න් ඉතින් බල ඔබ බෞද්ධයෙකු විදදිහට තෙරුවන් සරණ යනකොට මේ කෙරෙහි නැත්තම් මේ කාරණ කෙරෙහි සැලකිලිමත් වෙලා තිබුණාද. එහෙමනම් ඇතැම්වෙලාවට තහඩුවකට කිරි පැකට්ටඒකට තමන්ගේ ආගම් බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය පාවා නොදී මේ ධර්මයම රැදිී සිටින පිරිස් ඉන්න ඕන. අපි දකිවො අතරතුර සමහරු විවිධ හේතු නිසා මගේ තුවාලේ සනේපවනේ මෙතෙන්ට ගිය නිසා මේ දෙවිය වෙනුවෙන් කළ පුද්ධ පූජ නිසා නිසාමට බුදුරජණන් වහන්සේගේ. ැම මේ තෙරවා සරණයමෙන් වැඩක් න හැකිළේ න්නේ ඇත්තටම තමන්ගේ හිත කයවච්නය නිසිලෙස හසුරුවාගෙන පිස්වාමන් වහන්සේ පෙන්වා දුන්නු අවබෝධයේ මේ. ්‍රිවිදරය රණ නොගියපු නිසාවෙන්නට පුළුවන් අප හමුදු්‍රණේ ආසන්නම උදාහරණය තබි අරගෙනද සාකච්ඡාව නිමාකරම පසුගිය සතියේ අපට හිටපු. අපේ රටේ ඒ උතුම්බූ මහා සම්ප්‍රදායතුළ ලෝතුරු තතාගත යනන් වහන්සේගේ ජීවන සලකුණ වන දරදා වහන්සේ අරභයා සිදු කරන්නවූ මහ පෙරහැරමංගල්ලේ ඒ සදාතුක කකාරණඩුව වඩමවන්න මංගල ඇතු. නැ මගුලඇතු ැදුංගමූ හස රාජ දසකට වැඩිකාලයක් මේ දරදා වහන්සේ වඩමෝපු මගලැතු ම. පලව කිය අපි හමුද්‍රණ දෙැන් එතකොට අපි ැක්ක පෞගිදවස්්ටිකේ නැඳංගමු ඒ රජා පිළිබඳව සමාජමාධ්‍ය කතා කරෙනකොට. ඒ අතරත සතාගේ ගුණ කතා කරෙන අතරතුර සමහර සත්ව වේදීන් යැයි කෑමොරසන් දෙෙන පිරිසක් කතා කරන්නට ගත්තා ආනේ ඒ සතා නිදහස් වනා කියලා. ඒ සතා විළංගුවෙන් මිදුන කියලා හෙන්ඩුවෙන් අනින දංවැල්වලින් මිදුනා අය කිය. අපි හමුද්‍රණෙදැන් අපි ආරම්බේදි කලා. ුදුජාණන් වහන්සේ පිළබඳ විවරණයේදී උන්වහන්සේව ජීවිත පරිත්‍යයාගින් වදනා කරනවා කියලා. අපිට හිතන්නට බේදම සත්වයා එවැනියාආකාරෙන් කටයොතු කලාය කියන කාරණය. නැත්තම් චෝදනාමකෙන් මේ සඳහා විවිාකාය තරචනල්ලකපු පිරිස්වව නොවහන්සට අමක් කියන්න පුළුවන්කම තිබිෙනවන දර්මානුකූල ඔබහසට සඳහාරධනා කරන. වරුණ? ඒ ඇතා කෙලේහිටිය අවවට වලෙනවා වැසට තමෙනවා. ඒ වගේම තමයි දල ඇත්තු ගත්තාහමැ. ್ ರಾಗ ್ ತ್ತ ಮರ ್ ೀට ವಸ್ರಕ ಿ ತರ ಹ දීತ ರ ರದೇ ತ್ತ ತ್ ರು. ට මේ ඇතාගේ සංසාර එයාගේ කර්මයකිලෙකකුත් තියෙනවන වට මේ ඇතා ඉතාම සුවසේ ලක්ෂ ගාන මිනිස්සුන්ගේ වන්දනාවටලා ප්‍රාත්‍රවෙමින් උතුන් වූ බෝසත් ඇතෙක් හැටිට අපි මේ ඇතා හඳන්නවවා. වරුණ ඉතිහාසය පුරාම සක්විති රජතුමා පවා යන්නේ. දසරාජ ධර්මයෙන් රජකංකන සක්විති රජාට පවා ආජානී ඇතෙක් හිටිය. ඉතිහාසය පුරාම මේ ඇතා කියන සතා ඒ ආකාරය මිටිය. දෙදෙවලවට අධිපති සක්යව නිති පොහොටසල් සමාද. ඇංගල තක්ස්ව කරත්තයකින් තමයි යන්නේ. අත්තියානං අස්සයාන යනාදි වසේ හස්තියාන අස්වයාන එදා රජවරුන්ට දෙදුවලෝට අධබි සක්විද්දේවිඳුන්ට සක්විති රජෝරුන්ට පවා තිබන. ලෝකේ පරම ශ්‍රේෂ්ට්‍රෝූ ශ්‍රේෂ්ට්‍ර උත්තරීතරය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් එෙනවනත් තූපාරහා පුද්ජලයෙක් වෙනවන. ඒ තමයි සක්විති රජතුමා. සක්විති රජතුමාටත් උම්බස්තලයක් තියෙන දලා හතතින මහස්ති රාජයෙක් කිටිය. යට ඉතිහාසය පුරාම පූජනියය සතෙක් හැටියටයි. ඔය ඇතා සැලකිය. විධ මිනිස්සුන්ට විධ මත නිරාගමිකව කියලා දාන්න පුළුවන්කම තියනවා. ඕ නිරගමික ගවල්ල පිටිපස්සේ බලුකූඩුවේ දංවලෙන් ගැ ගහපු බල්ලෙක් නැද්ද ය නිරාගමිකයික් කියන සත්තවංසාවාදී මිනිස්සුක්. අර වයිසක කෙනෙක්ගේ ොප්පියක්දාගැන කොකුල්මස්ම කන්න පුළුවන් කඩතියෙන්න්නේවරුණ ඒ කඩයකට ගයාාට පස්සේ කුකුලගේ කකුලමයෝ සත්්‍යවේදෝ ඉල්ලන්නේ. එයාගේ මහෑම පින්ගාණටන්න මාළුවෙක් ස හේ මාළුවත් සතෙක් හරකත් සතෙක්. ඒ වගේම උම්මලකඩ කෑල්ල සතෙක් කාල්මැත්සෙක් සතිත් ඒ එන කොකුලස් සතෙක් කියලා ඒ අවිහිංසාවාදී ඒ පරිසරවේදීන්ට සත් අවිහිසාවාදීන්ට එහෙම හිතෙන්නේ නෑවරුණ. මේක මේ ඇවිල්ලා ලෝකයේ එකක සංවිධාන බිහිවෙනවා කාලෙන් කාලිට සංස්කෘතිය විනාස කරන්න මේ රටේ සංස්කෘතිය විනාස කරන්න. ඒ නිසා ඒ වගේම තව කොටසක් මිසක්ක අවුන්ට ලොකු අවබෝධයක් මේ තුළ නෑවරුණ. ඒ නිසා ඔය හැම දෙයක්ම කුමන්ත්‍රණ. ඒ නිසා එදා මෙදාතුළ ප්‍රාක ඉතිහාසක යුගයේ සිට ලෝකයේ සක්කෘති රජවරු පහළ වෙන කාලේඉඳන් මනුස්්‍යයත් එක්ක සමීපයෙන් හිටපු සතියෙක් තමයි හරකා පූසා, බල්ලා එලුවා අලියා ඇතා අශ්වයා කියන සත්තු. ඒක මානව ජනජීවිතයත් එක්ක බැඳිච්චිත් ප්‍රරිසක්. මානවයක්ත් එෙක්ක බැඳිච්චි පිරිසක්. ඒ නිසා එදා අලිහාම් පුත්තු එදා කොට ඇදද අලින්ගේ එදා ගල්ල ඇද්දය අලිගේෙන්. එදා බර වැඩ කෙරේ අලින්ගේ අද හෙම වෙලා නෑවරුණ. අහෙම වෙniන්න ඒ තார் தாம் සூසே இந்தந்தලා යාගේ පරමාවිශ්‍යත් පින්දනය ක ලෞුදු හැත්තාවක් කියන්නේ හැට නවේ හැත්තේ ලංකාවට ඇවිල්ල හැටනවයි එඒයා ඔොට යාගේ පරමාවිශ්‍ය වින්දනය කළ සුවස්සය එයා එයාගේ ගිවි දිවිසැරිය නිමාවට පත් කරව. එනිසා ඕකට අඩන්ඩ දොලන්ට වැල පෙන්ටවත්. ඒවාගේම ඒවගේ මිනිස්සුන්ට උත්තර දෙන්ටවත් යායුතු කාරණයක් නෙවෙයි. විධ දේවල්ලොට විධ හස් හස්තයන් තියවා මං හිතන්නේ මේ රටේ සංස්කෘතිය විනාසකරන්ට එන හස්තයන්ගේ මුූදල් වලට දොරොල්ලොට කෑග න චරිත සහ ලොලර්වට ලියන මිනිස් සුන්ගේ ක්‍රමයක් හැටියටයි මංෝක හඳුන්න්නේ වරු සමුගරන්න කාල වෙලා වෙලම් ිලා යවසාන වශයෙන් පුුණ්‍යාන මෝතනා කරන පිහන්ද්‍රණ ඇත්තරම දැව. පරීම ැලුවත් මාස දෙකයි තිබෙන්නේ වෙසප්පුර පසරොසක පහෝදිනයට. ඉතින් මේ කාලය තුළ කූරකල සංවර්ධනටයුතු නිමා කරලා මේ පරාජ්‍ය වෙසක්දිනයට සියලු කටයුතු නිම කරන්නට හැකියාවක් තියෙනවාද. ඒ තියෙනවාන මේ සඳහා මොනවගේ ඉදිරි කමවේදය අද තිබෙන්නේ මේ කටයුතු ඉක්මන් කරන්නට. ඕවරුන අපි මේ වේදී ඇත්තරම අපේ රටේ සත්වෂ මිනිසන්ට ආරාධනා කරන ඔබගේ සහයෝග අශ්‍යම. හොත මේ කෝරගලද මේ මොහොත්ත යනවේ මහා සෑය වටා ඉදිගෙන ස්වර්ණ ප්‍රාකාර පූජාවට ඔබගේ දායකත්ව අපිට අවශ්‍යම වෙලා තියනවා. යන ඔබ අපිස් සමගේ සඳහැකොතු වෙන්න. එවගේ සුගන්ද කුටියෙත් ලී කටයන් කටයුතු දැන් අපි ආරම්භ කරාවරුුණ ඒ කටයුතු සිද්ධ කරගන යනවා. එ වගේම තමයි සංගාවාසිල්ය වැඩ කටයුතුත් අපි ඒකාරය ඒ ආකාරෙමම් සිද්ධකරගෙන යනවා. එඒ වෛයිරම් බඩු සනීපාරක්ෂක පහසුකං ආදී අපිට අවශ්‍ය වලාතියනවා එවාගේ විශ්පපුද්ලි රෝහලේ අධිපතිය පෙහිලරුවන් පසංකුමාර මැත්තිතුමාන් නිරංජලා සරෝජනී මැතිනය සහපේ දරුවන්න ඉදිකන මහා සෑදැන් හතරස් කොටුව බැඳලවරන දැන්කොදේ හත්රස් කොට බැඳැ කොත්කර දවතා කොටුවයි කොත් කරල්ෙ වැඩ ිකතම ඇදැන් නිමවෙන්නේ පළමි පේශාවලු දෙවැනි පේසාවල තෙවනි පේසවල දැන් අපි මෝල්ඩින් වැඩ කටයුතු තාරම්භ කර ඒ මහා මල්ලුවේ ටෙරා කොටාගල් නැත්තා මැතිිගල් නැති. මේ ටයුත් අපි ආරම්භ කරලා තියෙන්නේෙ. අපේ ඇහෙලරුවන් පසංකුමාර ෛද්‍යාචාරතුමාට නැවත නැවත පින් අනු මෝදාධන් කරමින්. එතතිමට ප්‍රර්ථනී බෝධියකින් අමාමහ නිවනෙන් සැසන්නේ මෙ පිෙන හේතු වාසන වේවා කියලලා පු්‍යානු මෝදනා කරනවා. ඒගේම තමයි අපේ පෛද්‍ය භාග්‍ය සොෝචන ෝඩ්‍රිගෝ මහත්මිය ඩැබ්ලියුදී සමන්ත මහත්ම අයන්සා දහන්මිනි දියනිය මුල්ලතන් සම්බුද්ධ ප්‍රතිමා වැඩ කටයුතුත්තිකක්න අතර වෙලා තිබවරු ආරම්භ කරගන්න ඒදනා විධ භාධකාවේ සඳහනමුදැගගේ කටයුත්තු ආරම්භ වෙලා තියෙනවා ඒතුළින් රැස්සජ සියලූම කුසලානි සංසධර්මයන් අපේ භාග්‍ය සොෝචනා රෝද්්‍රිගෝ වෛද්‍ය චාරිතුමයට නිදුක් බව පිණිස නිෝී බව පිණිස සුවපත් භාවය පිණිසත්යේ හැමදිනයාටම නිවාන් සම්පත්්‍යය ශක්ෂත් කරගට හේතුන්. වාසන වේවා කියලා ශිර්වාදකම පුුණ්‍යාන මෝදනා කරනවා. ඒවාගේ අප මාස්ත්‍රගයිටාතිනේ දිශ්න මෑණියන්ගේ අපේ මහා දම් සබා මණ්ඩ පේවරු මේවෙදදිදිකරමින් පවතිනව එක බිම් ඇතුරුන්ගල් ඇතිරීම සහ සිවිලීම සැකසීමේ කටයුත්තේ දදි සිදුව වෙනවා පේ දිස්්න අමට චන්දරය වික්රුණුත් පේතුමට චතුරවා සත්්‍ය ධර්මය අවබෝධ කරගන්නඩ මේ පින ේටතුවාසන වේවාක්‍ර පාර්ථනා කරනවා. ඒවගේ වරු ඇත්තටමතාව මාස දෙකයි තියන්නේෙ මේ යුග්‍රයි අශදෂි මහා විහාර කරර්මාන්තය නිමවට ප. එසා රංකරඩු දෙකම අපි තනවමින් පතිනවා ඒ සඳ සත්වෂ මිනිස්සුන්ඩ පුුවන්කමතින රත්තරම් පූජ කරන්න ෙල්ලිගලට හෝ ූරගලට ගිහිල්ලා. ඒවාගේ අපේ යුද හමුදදාප ජෙනර් ශ ෙන්ඩ ල්ලා ඇතිතුම පුද්ම ූමනාවකින් වරුණු ඒ කටයුතු සඳහා සෝල බල්ල කටයුතු කරනවා. යුද හමුදාව විරු දරුවන්, සිවිල් ආරක්ෂක බලකායේ දරුවන් ඇතුළු දහස් සංඛ්‍යයාත මිනිස්සු සතියන්තේ ඇවිල්ල වරු රුණ දරුව වැඩිහිට අම්මල පුද්දුම කැපවීමින් පරග ගොඩනගන්න පන්ස. ො හා මුදුරුවන් වහන්සේලා ස්වාමීන් වහසර තමගගේ දායකයො එක්කැවිල්ලා. ශ්‍රමදාන පවත්තල මේ මහා විහාර කරමාන්තය නිමාවට පත්කරන්නට දායකත්වය දෙනවා. එනිසා අපිට තීර නාාත්මක මාහස දෙකක් තමයි මේ තියනෙ. ඒවාගේම මයිවරු අන්තවාදියොත් ත අපිට විධය කරදර හිරිහර බාධ ඇති කරන්න පටන්ගරන්තියනවා. එනිසා මේ හැම දෙයක්ම මැඩගෙන තම අපි කරගල ගොඩන ගන්නේ. කූරගල හදන්නඩ පටන් ගත්ත දවස්ස එඉඳම් අපේ ජීවිතයට අභියෝගමයි යාාවවරුණ කත් තමයි කූරගල කියන්නේෙම අභියෝගයක් අන්තවාදින් අවුදු පනහ කල්ලගෙන තිබ තන රග ට. ගත් අට පස්ස කොරෝන් ඇවිල්ල ්‍රම දානකටවත් එන්න බැරුව අප ප්‍රමාණෝ වූ අභියෝගයක් අපට මූුණ දන්ටයදන. අපිටවශ ගල් වැලිටික මහසෑ මලුට ඇදගන්න. එන් අන්නතුර අපිටපු හැම දෙයක්ම අභියෝගයක් වරුණ කූරගල කියන්නේ අබියෝග මැදා අපි ජෙකරපු ජයයක් ග්‍රහණයක්. ඒ ජයග්‍රහණ කනුව පෙනිපෙන අපට තව මාස දෙකයි කියන්න තියෙන්නේ සමින්ති නැතිවෙනව සිමින්න්තේ හොයාගන්න එක අබියෝගයක් කම්බි නැතිවෙනකොට කම්බි හොයාගන්න එක අබියෝගයක්. වයර් නැතිවෙනකොට වයිර් හොයාගන්නක අියෝගයක්. प्र्री नेतने को े होया गरने का भියෝ गया දැन तेल होයා න්න එක तभියෝගයක් කලා තිෙනම වැඩ කරන්න ඒ අनුව वरුණ හැම දෙයක් मभියෝගයක් නමුත් अपෙන් ने प्राभाभක පිරිස හැම දාහම මට ශक्තියක් වුණා හැම දාම් මට උदा උපකාර කरा ඔබ से में ඉදිරිश महाස දෙත් पूරගල මහ පුදබිම කන ගෙනවා සතියක් महादම් पදල සතියක් महादाතු වන්සේලා වදනා කරලා साතියක් महाසෑ වදना කला महा पिंकांग ක नेයටता मांස देखका ई තියෙන් इससा पृष में නිසුන්ට අපි ආරාධනා කරනවා එන්න කූරගල ගුණන ගන්ට අපට ශක්තියක් වෙන්න. ඒ මහස්වන්න පාකාර පූජාවෙන් මහසාය පුදන්නට කොටස් කාරයෙක් රුම කාරෙක් බවට පත්වවෙන්න. සුගන්ද කුටියට රං කරඩුවත් තනවන්න ඒ ුගන්ධ කුටිය තනවන්න. කොටස්කාරමේ කුරුම කාරයෙක් වවැටි කිලපි මෙස්සිතිං හැම දෙෙන ආට ආරාධනා කරනවාවරුණ. අපිත් තයාරාධනාවමයි ඔබට සිදු කරන්නේ මේ කටයුතු වෙනුවෙන් ඔබේ අණ්ඩ් පරිම දායකත්වේ ලබාදෙන්න්න ඒ ස විස්තරදනගන්න බිඳුවයි එකයි එක. හැත්ත තුනයි, හැත්තතුන, හැත්තතුනයි එක දුරකතනන්කෙන් රක්ෂාන් කතා කරන්න ඒවගේම මුල්ලිමේ වශයෙන් දායක වනය කරගර රජ මහා විහාරය නමින් ලංකා බැක්කවේ. ේලි ඔය ශාකාාවේ තිබෙන ගිණුමට මුදල් බැර කරලෙ සඳහා දායක වන්න. ගෙනමංගේයේ අසූ හතයි තුන් සීයයි හයසිීය. අසූ හතයි තුන් සයේ හයසය ඒවගේම රනිින් දායකවන ප්‍රන් කර්ඩු දෙක් නෙම වෙනවා එකක් මහ සෑතැ පචරේම රනි ප්‍රන් කරණඩුව සුගන්ද කුටියේදා තුන්හන්සේලා ඩ වඩා හිඳුවන්නට ඒතුම් රන් කරඩු සඳහ රනිින් දායකවනඇතන්ට පුළුවන් නෙල්ලිගලට හෝ கூරගලට ඇවෙල්ල මේ රන් අභරන තුළ තමන්ගේ දායකත්වේ සනිටහන් කරන්නට සඳහා තැරියම් කරමින් ශාක්‍යාවලෝකනය සමුගන්න්නව පෙපූචනය වද න නෙල්ලිල හාමුදුරුවන් වහන්සේට වතුක ර දමරත හමුදුුවන් නිදුක් නීරෝගේ තතිහිර්කාශ උතුම් වෝ ධර්මාවබෝධය පාර්ථනා කරමින් ඇමදිනාටම තෙරවන්සරණයි. අයිබෝවන් සුබු දෑසනක් සූධනම පෙරපරදිම අදත් මේ ශනිධාදිනයේ සුපුෘරදු ආශිර්වාධාත්මක වැඩසටහන ශාක්‍යාවලෝකනය ආරම්භ කරන්නට ශාක්‍යාවලෝකනයේදී අපේ ගිය සතියේදී ්‍රත්්‍යයාාව ලෝකනයයි සිදු කලේ කූරගල ඉතිහාසේ පිළබඳව නැත්තම් කූරගල ආසන්න වර්ෂය ගෙවුණු වර්ශය පිළිබඳව. එහෙමත් නැතිනම් අපේ පූචනීය නෙල්ලිගල හාමුදුුව කූරගට වැඩි වැඩ සිටි වර්ෂය පිළිබඳව අපි කතාබා කලි කොතරම්. වෙන සක් සිදු වෙලාද වි පරයාසයක් සුදු වෙලාද සංවර්ධනයක් සිදු වෙලාද. බුදු දහමට නම්්‍ය ශීලී වූ ගෞරව කරන ශ්‍රාවක ප්‍රජාාවන තම් බෞද්ධියෝ කොතරම් මේ පුුණ්්‍ය භූමි කරාඒරාශී කරගන්නට හැකියාවක් ලැබුණාද සහ අතිතේ විය කියන්නට ගියාතීත උරුමයා අපේ ප්‍රෞ්ඩ ශාසනික උරුමයා නැවත පනපෝමින් ගොඩනැන් වෙනවාද කියනකාරණය අපට එහිදීසාකච්ඡා කරන්නට අවකාශය ලැබුණ. අදත් එවැනිම වටිනා වූ දෙයක් ඔබට ලංකරන්නට සෝදානම් වන මොහොති. අපේ අද වැඩ සටහන වෙනුවෙන් ශක්්‍යාව ලෝකනය වෙන් වෙන් මහනුව රස්ගිරිම හාවිහාරවාස අස්ගිරි විහාරීිය කර්මා චාය යටති හලග රාජ මහ හා දි කාර ෙල්ලි ජාතියන්තර බෞ් ධ්‍යස්ථ නධිපති යිති හාසි ලි පිබදෙන කරග රාජ විහාරයේ ාරකාර ප ජනය වතුර කුම්රේ දම්මරත හාමුදුරුවන හොත් නෙල්ලිල හමුදුරන් හන්සේ ශක්්‍යාවලෝකනය වෙන වෙන් මහත් ගෞරවේෙන්. ගනු බපනා හසරය පි මුදුරණේ. තෙරවන් සරණයිවරුණ. අපි අද සාකච්ඡා වාරම්භ කරන්නට සැසෙන මොහොත්තේ ඔබට කියන්නට ඕන කරගල දැන් මේ අපි මාර්තුමාසය ටඇවිල්ල තිබෙන්න්නේ. ඉට පස්සේ ක්‍රමක්කමින් අපප්‍රේල් මයි. හරියටම තව මාස එක හ මාරක වගේ කාලයක් තමයි අපට දෙසක් පුර පසුළුස්සක පොහෝ සඳ? හස ැබලින දකින්නට ඒ ්‍රයිමංගල්ලයේ පිළබඳ සුබනිමිත්තයෙන් බලාපොරතු බාගනින්නයට ඒ උත්සවාකාරයෙන් සමරන්නට අවස්ථාවක් දාවන්නේ. ඉතින්ම මාසසි එක හමාරක් තුළ රජතීරණය කරල තිබන මෙවර රජ්‍ය වෙසක් උත්සවය? අතිහාසික බලංගොඩ යළිපිබිදෙන කූරගල පුදබමේ සිට සිදු කරන්න. එවෙනුවන් මේ වන විට මහාඌමනාවෙන් සිදු කරන්න වූ ලකලැහැස්චිවීම. බුදුරජණන් වහන් සේට ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් ගෞරව සිදු කරන. ලංකාව පුරාම විහිදී පැතිරී සිටින ජනතාවට. ඉමහත් ගෞරවෙන් වෙනදාට දකින්නට නොලැබුණු ආකාරයෙන් රාජ්‍යවසක් උත්සවය මෙවර දකින්නට සැනහෙන්නට පින් රැස් කරගන්නට හැකආකාරයෙන් සැරසීම සැකසීම තමයි අපේ පූචනීය නෙල්නිිගල් හාමුදුරන් වහන්සගේ අපේක්ෂාව. එවෙනුවෙන් වහා වහා මේ පුද බිමේසිදු කරන්නාවූ සංවර්ධන ව්‍යාපෘතිසිදු කරන්නට උන්වහන්සේ කටයුතු යොදමින් කටයුතු කරමින් සිටින අපිියබටා ාධනා කරන. එ වෙනුවෙන් ඔබෙන් ඉටු වයුතු යුතුකම් වගකීම් රාශ්ියයක් තිබෙන. ඒ යුතුකම් වගකීමම් අතර එක් පැත්තකින් මේ විහාර කර්මාන්තයේ විවිධ අවස්ථාවන්හි ඒ විද කටයුතු වෙනුවෙන් ඔබේ සහ ශක්ති ශ මොහොත්ක් ේ පිබඳව දිරිිය තවදර දනවත් කර පොත් ව වා. කතා කර දැනගන්න පුලුවන් වනකොට මොනවගේ සංවෝර්ධන ව්‍යප්‍රතිද සිදුවවෙන්නේ සඳහපි කොහොම දායක වෙන්න කියලා ඒ විශ්චර දැගන්න පුළුවන් බිඳුවයි එකයි එක හැත්තතුනයි හැත්ත තුනයි හත්තතුනයි එක දුරකතනන්ගේට රෘක්ෂාන්ටැමතිීමෙන්. යෝගේ එහෙම කතාකර ඉන්න ැතුබ මොන කටයුත්ත වුණත් මෙතන සංවර්ධන ව්‍යාපෘතිය රට ශාසනයට වැදගත් වටිනාදයක් වෙන්නේ එකන හැගේ මතිය ල්ලම ශයෙන් දායක වෙන්න කැමති ති අයියට අපි ආරාධනා කරනවා කරගල රජම විහාරය නමින් ලං ැක්කව ේල ෝ ක ටම. බැර කරල සඳහාදායක වෙන්න කියලා ගි මංකේ අසු හතයි තුන් සයේයයි හයසියයේ. අසු හතයි තුන් සේ යි හයිසිය ගෙනු මංකේ. අපි අද සාකච්චා කරන්නට බලාපොරොත්තු පෙන්න්නේ බෞද්ධයෙකුගේ බෞද්ධකම පිළිබඳව. අපි හැමවිටම කියවා තෙරුවන් සරගිය, තුනරුවන් සරණගිය ශ්‍රාවකයෝ කියලා බෞද්ධයෝ කියලා. මොකක්ද මේ තෙරුවන සම්හන්ධව ෞ්ධ අර්ථිමන බැඳීම. එන තම් තෙරුවන් සරණෑම තුළ බෞද්ධයා කොයියාකාරෙන්ද පිළිපැදියයුතු ක්‍රමවේ, මේ වගේ දේවල් කතාකරන්න හොඳ අවස්ථාවක් මේ. අපේ පූචනය නිෙල්ලගල් හාමුදුරන් වහන්සේ තද සාකච්ාවාරඹ මහොත ඇරයුම් කරන්නේ අපි හාමුදුුවණේ බෞද්ධයක් නං අනිවාරයෙන්ම තෙරුවන් සරණ යායුතුද. සිල්ු දිනාටම තෙරුවන්සන ප්‍රාර්ථනා කරමින් වරුණ අදත් චනිධාවේ උදෑසන ශාක්‍යාව ලෝකන ආරම්භ කරන්න ලෑස්ති සූදානංගුණු ලබන්නේ. ඉතිං අද අපේ මාට ්‍රෘකාව තෙරුවන් සරණෑම, වරුණ යමෙක් මේ ලෝකේ සතාගත සිද්ධාර්ථ ගෞතම භගවල් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ. බුද්ධන් සරණං ගච්ඡාමි කෙළ භාග්‍යතුන් වහන්සේ සරණයන වනන් තතාගතින් වහන්සේ විසින් කෝටියයක් සක්වළ තතාගතින් වහන්සේ විසින්. උන්වහන්සේගේ ආඥ්ඥාචක්‍රය පතුරවාලමින් ලෝකීයට දේශනා කොට වදාළ පරම ගාම්බිර චතුරවාර් සත්‍ය ධර්මයනෝසි සද්ධර්මය ධර්මන් සරණං ගච්ඡාම් යනාධ වශයනුත්. ඒ සම්බුද්ධ සාාසනයේ පහළවෙච්චි නකළේ සිත්‍යති අසිරිමතු ආරි මහා සංඝයා වහන්සේලා අසිරිමත්තුූ මහ සංගරුවණ සංගං සරණං ගච්ඡාමිකිල තෙරුවන් සරණ යනවනං ඒතුළින් යමෙක් බෞද්ධයෙක් බවට පත්වෙනවා. ලෝකයේ තතාගතින් වහන්සේ ධරමාන කාලයේ බුද්ධ දම්ම සංගකින ලෝකේ තෙරුවන පහළවෙන්න මත්තතින් බුදුන් සරණ ගිහිල්ල බෞද්ධවෙච්චි පිරිසක් හිටියා. ඒවගේම සද්ධරමය පමණක් සරණ ගිහිල්ල තෙරුවන් සරණගේ පිරිසකුත් හිටියා. නමුත් අන්‍යා කොන්න අ්‍ය මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ පැවිදිවීම සමගම මේ ලෝකෙත් තෙරුවන බිහිවෙන්ට ඒතුනම්. ඒ අනුත් තෙරුවන් සරණය ෑම කියන එක එදායිඉන්දම් මේ සම්බුද්ධ සාාසනය ගිහිස් ශ්‍රාවක්්‍යයා අවිසින් ඒ කාන්තේම සිද්ධ කළ යුතු කාරණයක් හැටියට එකතුවෙන්ටේ දුුණ. ඒ කේච්චි බුද්ධන් සරණං ගතාසේ නැතේ ගමිච සන්ති අපපායං. ලෝතුරා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් භාගිතුන් වහන්සේ සරණයයිද. යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ අයිද. ඔහු නතේ ගමිස් සන්ති අපපායන් ඔහු අප පාහිටි අන්න නෑ කියලා බුදුරජාණන් වහන්ස දේශනා කරනවා. එයනු ඒකේචි බුද්ධන් සරණංගතාසේ. බුදුර ජාණන් වහන්සේ සරණයෑම පමණක්මවරුම යමෙකුට නිරේ දොරොටු වහන කාරණයක් හැටියටයි භාගිතුන් වහන්ස දේශනා කරන්නේ. භාගිතුන් වහන්සේගේ ගුණ අඳනගෙන, මගේ මා සරණගිය සිද්ධාර්ථ කෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක මා සරණ යන බුදුරජාණන් වහන්සේ සුගත වන සේක මගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධවන සේක ඒ භාගිතුන් වහන්සේ අරහංවන සේක ඒ තතාගත බුදුපියාණන් වහන්සේ විද්්‍යාච්චාන්න සම්පන්නවන ඩේ සේක යනා දි වශයෙන්. ඒ අතාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයන් හඳුනගෙන භාගතුන් වහන්සේ ගුණවසයෙන් හඳුනවාගෙන යමෙකුට භාගතුන් වහන්සේ සරණයන්න පුළුවන්නන් ඒ සරණය ඇම තමයි භාගතුන් වහන්සේ ශ්‍රේෂ්ට කොට සලකන්නේ ඒසා යමෙ කියන්නං වාලි භාගතුන් වහන්සේ අවබෝධයෙන් සරණයන්නේ නැතුව බුද්ධන් සරණන් ගච්චාමි දම්බන් සරණං ගච්චාමි සංගන්සරණං ගච්චාමික නිකන් කෙව්ව පලියට යමෙක් තිසරනය සිහිටන් එනෑ තිසරණ සරණ ගියයක් කියල හඳුන්නන් එනෑ. එනම් බුද්ධදම්ම සංග කියයන තෙරුවනේ ගුණ තෙරුවනේ ගුණ හඳුනගෙන ගුණ වසයයෙන් සිහිපත්තෙරගෙන ගුණයන් හඳුනාගෙන තෙරුවන්සරණ යෑම තමයි වරුණ තෙරුවන්සරණෑම කියල හඳුන්නන්න. ඒනිසා ගිහි බෞද්ධ ශ්‍රාවකයගේ தெරුවන් சரණගේ ශுத்தව ශ්‍රාවகයගේ பலவனிம பியவர தமைයිத் தெருුවன் சரණෑம. புුදු ந்தහம் சங்குන් சரණயாம தமைයි பலவனி பியவரஏசா தெருුවன் சரணගේ புද්ජலයச் கிිහි ්‍රாාවகே வண்ண පුலவாන් ஏ ශ්‍රாාවக்கயாகගේ பலவனிம பியவரவிய யுத்தே தருුවன் சரணෑமைයි. තෙරුවන් සරණ යෑමකින් තොරව, යමෙක් මිත්‍යයා දුෂ්ටගේ මිදිලා සම්මයා දුෂ්ටියට වැටෙන්නව තෙරුවන් සරණ ෑමතුළේ. යමකුට සසරට වැටෙන සසර ගමනේ, දුකට වැටෙන සසර ගමනේ නිරහිට වැටෙන සසර ගමනේ, නිරහියට බරවෙච්ච සසර ගමනේ සුගතියට නැවෙන බවක් ඇතිවෙන්නේ දුගතියට නොයෙන බවක් ඇතිවෙන්නේ කළයුතු දෑ අවබෝධ වෙන්නේ නොකළයුතු දෑ අවබෝධ වෙන්නේ වැඩියුතු දෑ වැඩන්නට ආරම්භ කළ යුත්තේ නොවැඩිය යුතු ධර්මතා ප්‍රහානය කරන්නට ආරම්භ කළ යුත්තේ, තෙරුවන් සරණයා මෙමයි. එනිසා මේ සම්බුද්ධ සාාසනය ශෘතවත් ආර්ය ශ්‍රාවකි කියන්නේ. ඒ ආන්ත වසේමෝ පලවෙනි පියවර හැටියටම තෙරුවන් සරණයා යුතුමයි. තෙරුවන් සරණයෑ මෙම පමනමයි ආරක්ෂාවක් ස්්‍රැකවරණයක් සැලසෙන්නේ. අපි හන්ද්‍රනි දෙැන් එතකොට? දෙ අපි බුද්ධ වන්දනාව කරනකොට, නිති පතා බුද්ධ වන්දනාව සිදුකරන කොට. ඇතුමුන් දැන්න මේ මේ බොහ ඩුවෙලා තියෙන හැබැයි. පැන්නන් ඩි වශය කරපු දෙයක් තමයි, බුද්ධන් ජීවිත පරියන්තන් සරණං ගච්චාමි. මේ ආදීකොට ජීවිත පරියන්තන් කියෙන වචනයක් යොදාගෙන සජ්ජායනා කරන තන් වන්දනා කරනවා. අපිහන්ද මේ තුළ ආර්ථය කොමද ස්වාමිෙනස මේ තුලින් මේ මේවාකෙ කිවීම තුළ, ුදුරජාණන් වහන්සේට කොතරම් ගෞරවයක් හිතේ ම වෙනවාද කියන එකටමි තෙරුවන් සරණෑ මත්තක මොනවගේ සම්බඳධතාව ඇත තිබෙන්නේ. නැවරනු ඉතාම වැදගත් ප්‍රශ්නයක්ක බුතුමා යොමු කෙරේ ඒ විතරක් නෙවෙයි අපේ පැරණි මිනිස්සූ. ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ, වි්්‍යාචාරණ සම්පන්නෝ, සුගතෝ ලෝකවිදෝ. අනුත්තොරෝ පලිසදම්ම සාරති සත්හා දෙහෙව මනුස්සා නම් බුද්ධෝ භගවාත්ති. ඒ භාග්‍යතුන් වහන්සේගේ නවාරහාදිී බුදුගුණටික තමයි සහිපත් කෙරේ. එතනින් පස්ස අපේ පැරණි මිනිස්සු, ඒ තරුවං බුදුරජාණන් වහන්සේගේ බුදුගුණටික වන්දනා කරලා, එතනින් එහන්ට තවවන්දනාවකර දීර්ඝ කර හදෝති මොකදද බුද්ධන් ජීවිත පරිියන්තන් සරණයි යගච්ඡාමී මගේ ශ්‍රාශෘ තතාගත බුදුරජාණන් වහන්සේ ජීවිත පරිියන්තන් සරणං ගත්්ඡාමි මං ජීවත්චන තුරාම ජීවිතේ පුරාමභාගතුන් වහන්සේ සරණයමින් ඒච බුද්ධා අති තාච යේච බුද්ධා අනාගතා පච්චප පන්නාච්චයේ බුද්ධා අහංවන්දාමි සබබදා. ඒ විතරක් නෙවෙයි ඒච බුද්ධා අතීතාච අතීතයේ පහළ වෙච්චි බදුරජාණන් වහන්සේලත් ඒච බුද්ධා අනාගතා අනාගතයේ පහළවෙෙන බුදුරජාණන් වහන්සේලත් පච්චපපන්නයේ බුද්ධා බුදුරජාණන් වහන්සේලතු පසේ බුදුරජාණන් වහන්සේලා අහන් වන්දාහමි සබ්බදා මම සැමදා සිරසින් දොහොත් මුදුන් තබාගෙන වන්දනාකරමී කෙන චේතනාවෙන් තමයි. අතීතයේ පැරනිිමේස තෙරුවන් වදේ. නත්ති මේේ සරණං අඤ්ඥම් බුද්ධෝමේ සරණං වරං ඒ ඒේන සච්ච වජ්‍යයන හෝතුමේ ජය මංගලන්. ඒ ඒක තුළම වරුණ ඔවුන් සත්‍යයක්්‍රියාවකුමුත් කරා, තමන්ග තුන් සිතම පහදවාගෙන අතීත වර්තමාන අනාගත බුදු පසේබුදු මහ උතුමන් වහන්සේලා. වන්දනාමානකරපු ඔවුන් ඒ වන්ද නාාවම අධිෂ්ඨානයක් කරගත්තා පාරමිතාවක් සිද්ධ කරගත්ත මොකක්දද නත්ති මේ සරනං අඥම් බුද්ධෝ මේ සරණංවරං නත්ති නැත සරනං අඥම් බුද්ධෝ මේ සරණංවරං බුදුරුව ජාණන් වහන්සේගේ සරණ හැරමට වෙන කිසිදු සරනක් නෑ මම් බුදුරුව ජාණන් වහන්සේමයි සරණ යන්නේ ඒතේන සච්ච වජ්්‍යයන හෝතුේ ජය මංගලන්. මගේ සත්‍යානු භාව සම්පන්න සීලයේ පිහිටපු සත්‍යවාදී වචනය බලයෙන් මට හෝතුමේ ජයමංගලන් සෙතක් ශාන්තියක් ආරක්ෂාව සරසේවායකි අපි මිනිස්සු කරේ. එතකොට බලන්න නත්තිමේ සරණං අ්ඥන් දම්මෝ මේ සරනං වරං ඒතේෙන සච්ච වච්‍යයන හෝතුමේ ජයමංගලන් ශ්‍රීසත් ධර්මය හැරවෙන සරණක් පිහිටක් මට නෑ. ඒ කාන්තයෙන්ගේ සත්‍යානු භාව වචනය මට සෙතක් ශාන්තියක් මංගල්ලයක් වේවා. නත්ති මේ සරනං අඥ්්‍යන් සංගෝ මේ සරනංවරක් ඒතයෙන සච්චවච්්‍යයන හෝතුමේජය මංගලන් තේත තාගිතීන් වහන්සේගේ ශ්‍රාවක සංගයා හැරමට වෙන පිරිසරනක් නෑ. ඒ සත්‍යානු භව සම්පන්න බලිහිමට සතක් චාන්තියක් හපතක් මංගල්ලයක් වේවා. එතකට බලන්ට අපේ පැරණි මිනිස්ස. ඩැං ොත් තිසරණ සහිත සයා සන්සිිල් සමාදන් වෙනවා කියක් කියෙනවනවරුණ ඇත්තටම එක සැරයක් ජීවිතයේ තෙරුවන් සරණ ගියෝතින් ඒක ඒ තිසරණයට හානිකරගත්තේ නැත්තන් තිසරණයට පලුදුකරගත්තෙ නතං. ජීවිතේ එක සැරයක් විතරත් තෙරුවන් සරණ ගියත් ඇතිවරුණ. වැඩිවැඩියෙන් පන්සිල් ගන්නවා කියන්නේෙ වැිවැඩියෙන් තෙරුවන් සරණ යන කියන්න අපි වැඩිවැඩියෙන් තෙරුවන්ගේ ඇත්තෙනවා කියනෙනෙ යමයකුට? ඇ හිතේෙන් නැවුම්භවතියාගෙන යමෙක් එකතනෙකද තෙරුවන් සරණ ගියානම් බුදුරජාණන් වහන්සේ මම සරණ යමි ඒකේචි බුද්ධන් සරණං ගතාසේ නැතේ ගමිස් සන්ති අපපායන් සාදු සාධ යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවනම් ඔහු අපායේ යන්න නැහැ ඒ අනුව මම සතර අපායෙන් නිදහස් වෙන ගමන යනවා ලෝකයේ පහළවෙච්චි තුන් ලෝ කාග්‍ර අමාමෑණී දසබලධාරී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්ේමන්ස. යමි, බුදුරජාණන් වහන්සේ පළමෝද දෙවනුවද තෙවනෝද මම සරණ යමි, ඒත් අතාගිතීන් වහන්සේ සරණයමි ඒ වගේම තමයි බුද්ධන් ජීවිත පරියන්තන් සරණං ගච්ඡාමී මගේ ජීවිතයේ මැරණ මොහොත දක්වාම මම බුදුරජාණන් වහන්සේ සරණයමි ජීවිතේ පුරාම භාගතුන් වහන්සේ සරණයමි කෙලා අවබෝධය යමකොට බුදුහාහඳදු සරණයන්ට පුළුවන්න්න අංවරුණ. උදේ හවසයි හැමදාම බුදුන් සරණ දහම් සරණ සගන්සරණයන්ට අවශ්‍යනෑ වරුණ. අපිහන්ද්‍රනණදන් එතකොට ඔ හන්සේ සිහිපත් කරපු. බදුරජණන් වහන්සේ වන්දනා කරාම්. 18 පසේ බුද්ධන්සරන ග්චාමි කෙ. ඉට පස්සේ දම්මන් සරණං ගච්ා රස දෘතිියම්පි තතිම්පි දෙවනුවත් තෙවනුවත් ඇයි අපේ ස්වාමින් වහන්සේ එතකොට දෙවනුව තෙවනුව මේ ආදී වශයෙන් තුන්වතාවක්ම බුදුරජණන් වහන්සේ සරයන්නට ධර්මය සරණයන්නට සංරුවන සරණයන්නට ෞද්ධ්‍යයා යොම්මුවෙලා තිබි තුළමොකක්ද විශෂයෙන් ගම්මි වනාර්ථය. වරුණ ලෝකේ යමකොට රැකවරණය සරසන එකම රැකවරණයේ තියෙන දේමයි වටිනාකම තියෙන්නේ. එනිසා ඒ භාගතුන් වහන්සේ සරණ යම පලළමුන්න භාගතුන් වහන්සේ සරණයමි. දෙවනුවද භාගතුන් වහන්සේ සරණ යමි දෙෙවනුවද භාගතුන් වහන්සේ සරණයමි, පලවමෝද මාගේ වැඳුම වේවා. දෙවනුවද මාගේ වැඳුම වේවා. තෙවනුවද මාගේ වැඳුම වේවා. අපි ගත්තොති නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ නමස්කාර පාටේ පවාපි ජීවිතේ තුන්වතාවක් කියනවා සාදුකිවත් තුංවතාවක් කියනවා අපි සාදුකිව්වත් සාධූ 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 කියලා නැත්තන් සාධු සාධු සාධූ කිය අපි තුන් සැරයක් කියනවා එතකොට මේ ශාසනයේ ත්‍රීවිධ රත්නය සරණ යක්ද්දි තුන් ආකාරයකින් අවස්ථා තුනකදි සරණයෑම ශසනිකම්ප්‍රදාය බුදුරජණන් වන්සේ බුද්. දේශනාාවත් තියෙන සරනාගමනයේ යද්දි තුන් අවස්ථාවක්ම සරනාගමනේ යනවා. යමෙක් පැවිදි කරද්දි යමෙක් උපසම්පදා කරද්දි උන්වහන්සේ දේශනා කරපු ක්‍රමවේ දෙෙත්ත එක්ක උන්වහන්සේ පළමෝද දෙවනෝද තෙවනූද සරණ යනවා වරුණ තුන් සැරයක්ම තෙරුවන්ගේ සරණ යවන් ශ්‍රාවකයේ ඒ තරම්ම වැදගත් නිසා. පළවෙනි වතාවට වැඩිය අවබෝධයෙන් දෙවිනිවතාව සරණ යනවා. දෙවිනි වතාවට වැඩි අවබෝධයෙන් තෙවිනිවත්තාව අවබෝධය න්ර. න එනිසා ඒ තෙරුවනේ තියනෙන වැදගත්තම තෙරුවන් සරණයා මේ වැදගත්ත ඒ තරම්ම වැදගත් නිසා ශ්‍රේෂ්ඨ නිසා පෝජනී අත්යට පත්තන නිසා. මනුස්ස ජීවිතයට ආලෝකයක් පටිනාකමක් දෙන නිසාම තමයිවරුණ. පළමෝද දෙවනෝද තෙවනෝද තෙරුවන් සරණයන ක්‍රමවේදයක් ශාසනයත් භාගිතුන් වහන් සිවගන්නරා තියෙන්නේ ජන සමාජයතුළත් තියන්නේ. ඒකනෙ සිත්තකාය වචනය කියන මේ අර්ථ තුනම මෙහිී ගැබ්වෙ ඇතිනනි ස්වමිාහස. සිතකය වචනයකමන්ගේ තිද්දොරම සංවරකරගෙන කි වේකයි වරුණ. භාගිතුන් වහන්සේ සරණය අදි තුන්දරම සංව සිතත් සංවර කරගෙන කයත් සංවර කරගෙන වචනයක් සංවර කරගෙන. තිද්දොරම සංවර කරගන ඇපි තෙරුවමේ තෙරුවන් සරණගිය සත්තුජ ශ්‍රාවකයෝ. ඒ කාන්තයෙන් ධහමනය කරගෙන සංවර කළේ ගත යුතු තිස්ථාන තුනක් හැටියටයි සිතකය වචනය කියෙන තිදුර දේශනා කරන්න. වැට සිතෙන් කයෙන් වචනයෙන් කියන තිදොර්රෙෙන්ම භාගිතුන් වහන්සේ සරණ යන්න ඕනේ. සිතකාය වචනය කෙන තිදොරෙම භාගිතුන් වහන්ස දේශනාකු සද්ධර්ම සරණයන්ටඕන. බදු සිතකාය වචන කියෙන තිදොරම භාගතුන් වහන්සේගේ ශ්‍රාාවක සංඝ්‍ය සරණයන්ටඕන. යන්තිදොරම සංවර කරගෙන තිදොරම ධමනය කරගෙන තිදරම සංයුම් සංසුම් කරගෙන තමයි අපි තෙරුවන් සරණ යායුත්්‍යවරුණ. අපිට විරාමිකට යන්න කල්ල ලඹිලා මේ විරාමින් පසු තවත් අප මේ තෙරුවන් සරණ යන ශ්‍රාවකයන්ට ශක්තියක් ගෙනෙන අනු ශාසනාව ලංකරනට බලාපොරොත්තු වෙනවා ශාක්‍යාව ලෝකනය තුළ පවිදිශීපත් කරනට ඕන තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ අතරමගද තෙරුවන් අතර යන ශ්‍රාවකය බෝට් පත්විචයඇතින් නොනිසාමේ තෙරුවන් සරණයම වටිනාක ම හඳුනාගත්තායගේ හිතමොන වගේ කියනකත් අපි කතා කරන්නට එ ස ාත්තයොම එන්න බලාපොත්තුව විරමකටයන්න මොතේ නැවත්ව ට ආාද. යිතිහාසික කූරගල රාජමහා විහාරයේ මේ සංවර්ධනටයුතු ආතර් විශේෂයෙන්ම අස ශෂාක සුගතමහා සෑයි රන්වැට ඉදිකිරීම කටයුත්ත වෙනුවෙන් ඔබට දායක වන්නට පුළුවන් එ රන් වැට සඳහා එ අනුවක. වියදම වන්නේන්නනත්තම් ඒ අනුව දායකත් මුදල වනි රුපියල් විසි පන්දහස රුපියල් විසිි පදහස ැග කනුවක් ලබාගෙන දායක වෙලා මේ කටියයුත්තට උර දෙෙන් ට රාධනා කරනය වගේම සුගන්ද කුටේදි කිරීම සඳහාපය ට ආරාධනා කල රපල් පනස්හස ැගින් වූ, කොටසක් දායකක්ත්වේ ලබාගන්න කියලා. ඒ උතුම් වූ කටයුත්තටත් මේ පු්්‍යබූමයේ විධ තැන්වල වටිනා වූ ශාසනික විහාරාරාංග ඉදිවෙමින් පවතිනවා ඒ වෙනුවෙන් සෑමවිටම අසමිත මුදලක් වැයකරන්නට සිදුව වෙන සෑම කටයුත්තකට ල්ල. ඒයෙන්වෙන්න පුලුවන් ඒගේ ස්්‍රමයෙන් වෙන්න පුලුවන් එමන තමවක්ශ කර උපකරන දෙන් වෙන්න පුලුවන් දායක වෙනවා නම් කටයුත්තු වඩා සාර්ථක ීක්මින් සිදු කරගන්නට පේස්වාමන් හසේට ලබාදන ශාතියක් වගේ සිහි පත් කරමින් ඒ පිල් බඳද විස්තර දැගන්න බිඳදුවයි එකයි එකයි හැත්ත තුනයි හත්තතුනයි හැත්ත තුනයි එක දුරකතනන්ගේෙන් රෘක්ෂාන්ට කතා කරන්න කූරගරට මහ හාහය නමින් ලංකා බැංක්වේ ේඩෝ ෂශකා ඇති වෙන ගෙනීමට මුදල් බැ කරලට දායක වන්න ගිනුමංන්ගේ අසු හතයි තුන්සසි යයි හැසය. අපි ශා. කேன் <coughs> viramமிika .